පින්තුනි අද අපි කතා කරන්නේ හැම බුදු කෙනෙක්ම දේශනා කරන හැම බුදු කෙනෙක්මත් නොහැර දේශනා කරන අවිදහිත දේශනාවක් වන ඒ සතර සතිපට්ඨාන දේශනාවේ වැදගත්ම භාවනා කොටසක් හා සම්බන්ධ තොරතුරු කීපයක්. ඒ භාවනා ගැන කතා කරන්න පෙර මේ සිහිය දියුණු කිරීමේ වටිනාකම සති සම්පජාන්නේ සිහියෙන් කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ ධර්මීය පුරාම අපිට මේ සිහිය දියුණු කරන ක්‍රම ගැන පෙන්නනවා. මේ සිහිය දියුණු කරනකොට කෙනෙකුගේ සිහිය ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒක තමයි සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඊළඟට මේ සිහිය දියුණු වෙනකොට තමන් තුළ බල ධර්මයක් බවට පත් වෙනවා. සති බලං. ඔබ තුළ ඔබේ සිහිය දියුණු කරලා ධර්මාවබෝධයේ අංගයක් හැටියට මාර්ගඵල අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අංගයක් බවට ඒ සිහිය වඩන්න පුළුවන්. සති සම්බුද්ධංගේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ මාර්ගාංගයක් හැටියට සිහිය බලවත් වෙනවා. සම්මා සතිය. මේ විදිහට මේ සිහිය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර සතර සතිපට්ඨානේ සතර සම්‍යප්පදාන වීර්ය සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය ශ්‍රාණික මාර්ගයේ මේ හැම තැනම සිහිය ගැන එක එක ආකාරයෙන් කතා වෙනවා. ඒ නිසා මේ සිහිය දියුණු කර ගැනීම සතිය හිතට තියෙන එකම රැකවරණේ තමයි සිහිය දියුණු කර ගැනීම. පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ සිහිය දියුණු කර ගැනීමේ වටිනාකම බොහොම ලස්සන උපමා ගණනාවකින් පෙන්වුවා. සකුණග්ගී සූත්‍රය කියලා සඳහන් වෙන සංයුක්ත නිකායේ පුංචි කැටකිරිලියක්ගේ උපමාවක්. මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබ දැකලා ඇති ඔය කුඹුරු වල ගොයන් කපලා පස් පිදලි පෙරලනකොට එකට අපි කියන හානෝ. එතකොට මේ වගේ වෙලාවක අර පස් පිදලි ඇතුලේ ඉන්න පුංචි පණුවෝ සත්තු ආහාර කරගන්න නොයේ කුරුළු රංචු මේ කුඹුරු වල පියාඹගෙන ඇවිල්ලා රංචු පිටින් ඉන්න කාලා තියෙනවා. ඊළඟට උන් අර පස් පිදලි ඇතුලේ හැංගිලා ඉන්න Tamanta පොඩි වාසස්ථාන හදාගන්න ටික කාලයකට. මේ පුංචි කැටකිරිල්ලියෝ කියන්නේ අර වගේ කුඹුරේ පස් පිදලි ඇතුලේ පුංචි ඒ සිදුරු හදාගෙන ඒව ඇතුලේ තමයි ආරක්ෂිත තැන් හැටියට ටික කාලයක් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පුංචි කැටකිරිලියක් උපමා කරගෙන සිහිය දියුණු කර ගැනීම ගැන අපිට උපමාවක් වදාලා. ඒ උපමාව තමයි මේ කැටකිරිල්ලිට ආරක්ෂිත තැනක් තියෙනවා තමන්ගේ පිය උරුමෙන් ලැබෙන. ඒ තමයි අර කුඹුර හානකොට පස්පිදලි පෙරලනකොට ඒ පස්පිදලි අතර තියෙන සිදුරු. ඒ වැඩිහිටි කුරුළු අම්මලා තාත්තලා ඒ පුංචි කුරුල්ලන්ට පියාඹගෙන ඔහේ හැමතැනම පියාඹගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ භාෂාවෙන් කොහොම හරි ඒ කුරුල්ලන්ව දැනුවත් කරලා මෙන්න මේ සීමාව තුල ඔබ ආරක්ෂා වෙලා ඉන්න කියලා ඒ සීමාව පෙන්වලා දෙනවා. හැබැයි ඔය අතර හිටියා හිතුවක්කාර කැටකිරිල්ලිය. මේ කැටකිරිල්ලි ඔහේ හිතුවක්කාර විදිහට පියාඹගෙන යනවා. තමන්ගේ පියවරුමෙන් ලැබෙන තමන්ගේ ආරක්ෂිත ඒ තැන රැකෙන්නේ නැතුව එහෙම පියාඹගෙන යන්න ගිහිල්ලා හදිස්සියෙම සැනින් ආපු ගිජුලිහිණියෙක් අර කැටකිරිල්ලිව ගොදුරු කරගත්තා. ගොදුරු කරගෙන ගිජුලිහිණියා වේගෙන් පියාඹගෙන යනකොට දැන් මේ පුංචි කැටකිරිල්ලි අඬන්න පටන් ගත්තා. මගේමයි වරද, මගේ වරදින්මයි මං වෙනසුනේ. මට පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන හිටියා නම් කාටවත් මාව අල්ලගන්න බෑ. දැන් මෙහෙම හඬා වැළපෙනවා. මේක උපමාව. මෙහෙම කිය කියා කැටකිරිලි හඬනකොට අර ගිජුලිහිණියා උද්දාමයට පත් වෙලා තමන්ගේ හැකියාව, තමන්ගේ විශාලත්වය මේවත් එක්ක උද්දාමෙන් හිටපු ගිජුලිහිණියා කැටකිරිල්ලිගෙන් අහනවා, එම්බා කැටකිරිල්ල, උඹ වගේ මේ පුංචි සතෙක් මට අල්ලගන්න බැරි, මං වගේ මේ විශාල කෙනෙකුට නුඹ වගේ කෙනෙක් අල්ලගන්න බැරි, ඔය මොකද්ද ආරක්ෂිත තැන? ඒ වෙලාවේ අර කැටකිරිලි අඬා අඬා කියනවා, අපිට පියවරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමයි පස් පිදලි ඇතුලේ තියෙන සිදුරු මේ කුඹුරේ. ඒ පස් පිදලි අසල අපි ගැවසුනා නම් කාටවත් අපිව ගොදුරු කරගන්න බෑ. අහෝ මගේ වරදින්මයි මං නැසුනේ කියලා මේ කැටකිරිලි අඬනවා. ඒ වෙලාවේ තමන්ගේ හැකියාවෙන් උද්දාමයට පත් වෙලා හිටිය ගිජුලිහිණිය කැටකිරිලිව අතහැරියා. අතහැරලා කිව්වා, "පුළුවන් නම් දැන් ඔබ මගෙන් බේරියන්" කිව්වා. අර පුංචි කැටකිරිලි වේගෙන් පහළට ඇවිල්ලා පස් පිදල්ලක් උඩ හිටගත්තා.
හිටගෙන කෑ ගහලා කිව්වා හරි දැන් වරින් පුළුවන් නම් මාව අල්ලගනින් කියලා. ගිජුලිහිනියා වේගෙන් අහසට පියාඹගෙන ගිහිල්ලා අත්තටු දෙක විහිදුවාගෙන වේගෙන් පහළට ආව සැනින් කැටකිරිලි වල්ලගෙන යනවා කියන අදහසයි. අර පස් පිටැලට ලං වෙනකොටම සැනින් ගිජි අර කැටකිරිලි පස් පිටැල ඇතුළට සිංගුවා. වේගයේ පාලනය කරගත නොහැකි වූ වේගෙන් ආපු ගිජුලිහිනියා පස් පිටැලේ වැදිලා මරණයටපත් වෙනවා. මේක උපමාවක්. මේ උපමාවෙන් බුදුරජාන් වහන්සේ මේ උපමාව මේක තියෙන සකුණග්ගී කියන සූත්‍රේ වික්ෂුන් වහන්සේලාට මේ කතාව බුදුරජාන් වහන්සේ දේශනා කළ කියන මහණෙනියේ පුංචි කැටකිරිල්ලට පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තිබුණා. ඒ ආරක්ෂිත තැන නොසිතපු නිසා තමයි ගිජුලිහිණියට ගොදුරුනේ. නමුත් ඒ ආරක්ෂිත තැන ආරක්ෂාව ඉච්ච නිසා ගිජුලිහිණියගෙන් ආරක්ෂා වෙලා තමන් පසුව හරි ජීවිතේ රැකගත්තා. මේ කතාව කියලා බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට මගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තථාගතයන් වහන්සේගේ පියවරුමෙන් ශ්‍රාවක දරුවන්ට ලැබෙන ආරක්ෂිත තැනක් තියෙනවා. ඒ ආරක්ෂිත තැන සිහිය පිහිටවාගෙන රැකුණොත් මාරයාට කොයිම මොහොතකවත් නුඹලාව ගොදුරක් වෙන්නේ නැහැ කියව. අර ගිජුලිහිණියා ගොදුරු කරගන්නවා වගේ මාරයා මාර සේනාව නොබලාව ගොදුරු කරගෙන නොමග යවන්න සංසාරිත ඇදලා දාන්න දුර්වලතාවයක් එනකම් බලාගෙන ඉන්න. ඒ නිසා මාර්යාට ගොදුරක් නොවි නුඹල ආරක්ෂා වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ පියවරුමෙන් ලැබිච්ච සාසනික දායාදයේ තුල ආරක්ෂා වෙන්න නම් නුඹලට බුදුරජාණන් වහන්සේ පෙන්වන ආරක්ෂිතම තැන තමයි සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ තුලම වාසය කරන් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනාවන්ගේ හිත පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන සිහිය රැකගන්න. ඒ තුලම ඔබ හිත පිහිටවා ගත්තොත් මායයට නුඹල ගොදුරක් වෙන්නේ නැහැ කිව්. එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ආරක්ෂිත තැන උන්වහන්සේගෙන් ලැබිච්ච පිය උරුමෙන් බුදුහාමුදුරෝ සම්බුදු පියාණන් වහන්සේ කියලා අපි උන්වහන්සේව හඳුන්වන මේ බුදුරජාන් වහන්සේගෙන් ශ්‍රාවක දරුවන්ට ලැබිච්ච ආරක්ෂිත දැන ඒ දායාදේ තමයි සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන හැම බුදු කෙනෙක්මත් නොහැර දේශනා කරන දේශනාව. එනිසා පින්වතුනි මේ සතිපට්ඨානයේ නිතර ඔබ ඒ ඔස්සේම බණ අහන්න බණ පොත්පත් සතර සතිපට්ඨාන ගැන ලියවිච්ච පොත්පත් හොයාගෙන බොහොම ආශාවෙන් කියවන්. මේ ධර්මයේ පිහිටන්නේ ආශාවත් එක්ක ධම්ම කාමෝ බවං හෝති. ධර්මයට කැමති කෙනා ධර්මයට ආස කෙනා ධර්මයට ගරු කරන කෙනා ධර්මයේ තුල වැඩෙනවා දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාභව. මේ ධර්මයට අකමැති කෙනා ධර්මයට ද්වේෂ කරන කෙනා ඕවා කරලා හරියන්නේ නැහැ කියන මට්ටමින් ධර්මයට ගරහමින් ජීවත් වෙන කෙනා දවස ගානෙ මෙලව පරලව දෙකෙන්ම පිරිහිලා පිරිහිලා යනවා. ඒ නිසා ධර්මයට ආස කරන් සිහිය දියුණු කරගන්න ඕනේ කියන ඒ උවමනාව ජීවිතය ඇති කරගන්න. ඒ පිණිස පියවරෙන් පියවර හරි ඔබ සිහිය දියුණු කර ගැනීම පිණිස ප්‍රතිපදාවක යෙදෙන්න. අන්න එතකොට ඔබට මේ ධර්මය කරා යන්න පුළුවන්. පින්තුනි බොහෝ දිනෙකට මේ සතර සතිපට්ඨානෙ වඩන්න දැන් අපි කියමු භාවනා කරන්න. ඇයිවා භාවනා කරන්නේ නැද්ද? මොකද මේ භාවනාවක්වත් කරන්නේ නැද්ද කියලා කාගෙන් හරි ඇහුවොත් ඔබට බොහෝ වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි අනේ ඌව කරන්න කොහේද වෙලාවක්? අපිට මේ ගෙවල් වල වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, රස්සාවල් තියෙනවා, පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඌව කරන්න කොහේද වෙලාවක්? අන්න මේ වචනේ බොහෝ පිරිසකකින් අපිට අහන්න ලැබෙන. ඒ නිසා මේ සතර සතිපට්ඨානෙ හොඳට බණ අහලා බණ පොත්පත් කියවලා සතර සතිපට්ඨානෙ තියෙන කාරණා ගැන හොඳ දැනුමක් ඇති කරගත්තොත් ආයෙ අමුතුවෙන් වෙලාවක් හොයන්න අවශ්‍ය නැහැ. ඔබ හැම මොහොතෙම හැම ඉරියව්වෙම ඔබට හිත රැකගෙන සතිපට්ඨානෙ තුල වාසය කරන්න පුළුවන්. හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ සම්පජාන්‍ය භාවනාවේ පෙන්වුවේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිගිලි කැසිකිලි කරන වෙලාවේ පවා හිත රැක ගන්න පුළුවන් කියන ඒකත් භාවනාව. වැසිගිලි කැසිකිලි කරන වෙලාවේ පවා ලාමක පාපී අකුසලයකට මං හිත දුවන්න ඉඩ දෙන්නේ නැහැ කියන අදිස්ථානෙ
සම්පජාන්න භාවනාවෙන් හිත රැක ගන්නවා. හොඳ සිහිය පිහිටවා ගන්නවා. දැන් බලන්න සමහරුන්ට ඒ මොහොතත් තමන්ට හිත නොමග යන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා හිත අකුසලයකට නොවැටි කෙලෙස් වලට නොවැටි තමන්ගේ හිත මනස සම්පජන්නේ කියන්නේ අකුසලයකට නම් හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන හොඳ සිහිනුවනේ සම්පජන්නේ. වැසිගිලි කැසිගිලි කරන්න ගියත් හිත රැක ගන්න පුළුවන් කියලා. ඒක හිත ආරක්ෂා වෙන සිහිය වැඩෙන ක්‍රමයක්. එහෙමනම් ආයේ අපිට අමුතුවෙන් භාවනා කරන්න වෙලාවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි සම්පජන්නේ භාවනාවේ සඳහන් වෙන කරුණු කීපයක් ගැන අපි හොඳට තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල හොඳ සිහිනුවණක් ඇති සම්පජන්ණින් යුක්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවේ නන්ද කුමාරයා නන්ද ස්වාමීන් වහන්සේ. මේ නන්ද කුමාරයා ගැන ඔබ අහලා තියෙනවා. මහා ප්‍රජාපති ගෝතමියගේ පුතණුවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට එදා පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහි වෙලා දින හතකින් බෝසත් මව කලුරිය කරලා දෙව්ලොව ඉපදුනා මාතෘ දිව්‍ය රාජයා හැටියට. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා ඒක අපේ බුදුහාඳුරන්ට පමණක් සාධාරණ දෙයක් නෙමෙයි. මේ විශ්වයේ පහළ වෙන සෑම බුදු කෙනෙකුටම සාධාරණ ධර්මතා තියෙනවා. ඒ ධර්මතා අතර කාරණයක් තමයි බුද්ධත්වයට පත් වෙන ආත්මේ ඒ බෝසත් පුතා මනුලොවින් දිහි වෙලා දින හතක් ඇතුළත ඒ මව කලුරිය කරලා දෙව්ලොව පහළ වෙනවා. මොකද ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනකොටම ඒ දෙවියන්ගේ ආරාධනිය ලැබෙනවා. දිව්‍ය ලෝකෙ තුසිත දෙව්ලොව ඉන්න ඒ පාරමී සම්පූර්ණ කරලා බුදු වෙන්න මනුලොවට වඩින්න සූදානමින් ඉන්න දෙවියන්ට අනිත් දෙවිවරු ආරාධනයක් කරනවා. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ උභහන්සිට දැන් කාලයයි උප්පංච මාතු කුච්චිය මිනිස් මව කුසක ගිහින් උපදින්න සදේව කන්තාරයන්තෝ බුද්ධස්වම සම්පදා ඒ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසල දුකින් එතර කරන සීක්වා කියලා ආරාධනයක් කරනවා. ඒ ආරාධනේ ලැබුණට පස්සේ ඔබ දන්නවා කාලයේ දීපයේ දේශේ කුලේ මව අපියෝගට කියේ ධර්මයේ පුංචි කාලේ ඉඳන් අහලා තියෙන පස් මහ බැලුම් බලනවා කියලා. බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් මනුලව තියනවාද මොන දීපේ මොන දේශේද බුදුවරු පහළ වෙන්නේ. ඊළඟට කුලේ මව මව කියන කාරණේදී විශේෂයෙන් බලන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු පින්වන්ත අම්ම කෙනෙක් මනුලව ඉපදිලා ඉන්නවාද ඒ මෑණියන්ගේ ඉතිරි වෙලා තියෙන ආයුෂ ආයු සංස්කාර හරියටම මාස 10කුත් දින 7ක් ඉතිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න. ඒක ධර්මයේ සඳහන් වෙන කාරණයක්. මොකද බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගත්ත තැන ඉඳන් හරියටම මාස 10ක් මව කුසේ වැඩෙනවා. ඒක හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණ කාරණා. මාස 10ක්ම මව කුසේ වැඩෙනවා. මව කුසෙන් බිහි වෙලා දින 7ක් ඇතුළත ඒ 7 වෙනි දවසේ බෝසත් මව කලුරිය කරලා දෙව්ලොව උපදිනවා. එදා පින්වත් මහා මායා දේවිය මාතෘ දිව්‍ය රාජයා හැටියට දෙව්ලොව ඉපදුනාට පස්සේ අපේ බෝසතාණන් වහන්සේට මෑණියන් බවට පත් උනේ සුළු මෑණියන්. මහා ප්‍රජාපති ගෞතමිය මහා මායා දේවියගේ සහෝදරිය. ඒ වෙනකොට මහා ප්‍රජාපති ගෝතමියට පුත් කුමාරයෙක් හිටියා නන්ද කුමාරයා. මේ නන්ද කුමාරයා කිරි මව්වරුන්ට පවරලා තමන්ගේ ලේ ටික කිරි කරලා අපේ බෝසතාණන් වහන්සේට පොවලා තමන්ගේම දරුවා වගේ බොහොම ආදරෙන් හදා වඩා ගත්තේ මේ මහා ප්‍රජාපති ගෝතමිය. අපේ බුදුරජාණන් වහන්සේ එදා වසර 29ක් බෝසත් කෙනෙක් හැටියට හැදී වැඩිලා පූජ්‍ය රාහුල පුතා ඉපදිච්ච දවසේ තමයි අබිනිෂ්ක්‍රමණය කරේ. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වන්දනලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන සුදු වැලිතල අතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධිය සෙවණින් නැගිනහිර දිශාවට මුහුණලා සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා හරියටම අවුරුද්දකට පස්සේ තමයි කපිලවස්තුපුරේට සාක්්‍ය ජනපදයට වැඩම කරේ. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්
සුද්ධෝදන රජතුමාගේ ආරාධනෙ මත රජුරු කණ්ඩායම් ගණනාවක් අමාත්‍යවරු පිරිසක් එක්ක 1000 පිටත් කරලා එරියක් කියන අවස්ථා 9කදී 9වෙනි අවස්ථාවේ තමයි කාලුදායි අමාත්‍යවරයා 1000ක පිරිසක් එක්ක ගිහිල්ලා පැවිදි වෙලා අනිත් අය ගිහිල්ලා පැවිදි වෙලා රහත් වුණා. ඒ අය ගිය අරමුණ ආපහු ඒ තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න උනන්දු වුණේ. හැබැයි කාලුදායි අමාත්‍යවරයා වෙච්ච පොරොන්දු ඒ විදිහට ඉෂ්ට කරා. සුද්ධෝදන රජතුමාට වෙච්ච පොරොන්දුව බුදුරජාණන් වහන්සේව කපිලවස්තුපුරයට සාක්්‍ය ජනපදයට වඩම්මගෙන එනවා කියන පොරොන්දු. එදා බුදුරජාණන් වහන්සේ රජගහනුවර ඉඳන් වැඩම කරන්න සංඝ පිරිස දහස් ගණන් පිරිවරාගෙන එදා බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කරන ගමන ආරම්භ කරා. ඒ වඩිනවා කියලා දැනගත්ත ගමනේ සාක්්‍ය කෝලිය වංශිකයන් එකතු වෙලා නීග්‍රෝධ කියන සාක්්‍ය කුමාරයාට අයිති උයනේ ආරාමයක් ආරාම සංකීර්ණයක් ඉදිකරයි තමයි නීග්‍රෝධ ආරාමය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දකට පස්සේ කියන්නේ අබිනිෂ්ක්‍රමණය කළා හරියටම අවුරුදු 7කට පමණ පසුව තමයි බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුරයට සාක්්‍ය ජනපදයට වැඩම කරේ. ඒ වැඩම කරලා 3වෙනි දවසේ තමයි මේ නන්ද කුමාරයව පැවිදි කරේ. මේ නන්ද කුමාරයා පැවිදි කරේ එදා නන්ද කුමාරයාට විශේෂ දවසක්. මේ නන්ද කුමාරයාට අභිෂේක මංගල්‍යය ඔටුනු පළඳන රාජාභිෂේකේ ලැබලා දෙන මංගල්‍යය දිච්ච දවසේ ඒ වෙනුවෙන්ම අලුත්ම මාලිගාවකුත් හදලා ඒ මාලිගාවකට ගෙවිදීමේ මංගල්‍යයත් එදාටම ඉදාගෙන තිබුණා. ඒ වගේමයි ජනපද කල්යාණියත් එක්ක විවාහ ගෙවිස ගන්න දවස. එතකොට විවාහ මංගල්‍යය අභිෂේක මංගල්‍යය අලුත්ම මාලිගාවට ගෙවිදීමේ මංගල්‍යය කියන මේ ත්‍රි මංගල්‍යය දිච්ච දවසේ ඒ වෙනුවෙන් දැන් විවාහයට ඔක්කොම සූදානම් වෙලා දැන් ඔබ හිතන්න මෙවැනි අවස්ථාවක දැන් හිත තියෙන්නේ විවාහයකට දැන් රජකම ලැබෙන රාජකුමාරී රජකමට මොනතරම් ආසාවෙන් ඉන්නේ තමන් රාජ්‍ය උරුම වෙනකන්. ඊළඟට අලුත් මාලිගාවක් හදලා දැන් තමන්ගේ මේ අවුරුදු ගණන් තිබිච්ච ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන දවස බුදුරජාණන් වහන්සේ වෙනකොට කපිලවස්තුපුරයට සාක්්‍ය ජනපදයට වැඩම කළ 3වෙනි දවස සාක්්‍ය වංශිකයෝ ආරාධනා කරා මේ උත්සවයට පෙර බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානයක් සකස් කරලා මහා ප්‍රජාපති ගෞතමිය මේ දාණයට සියලු කටයුතු සූදානම් කළා. දැන් නන්ද කුමාරයා මේ හැමෝම බුද්ධ ප්‍රමුඛ සංඝයා මාලිගාවට වඩම්මලා දානෙ බෙදුවා. දානෙ වළඳලා අවසන් වෙලා භුක්තානුමෝදනා ධර්මදේශනාවත් කරලා බුදුරජාණන් වහන්සේ පාත්‍රිය දුන්න නන්ද කුමාරයාගේ අතට. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක නීග්‍රෝධ ආරාමයට වඩිනවා. දැන් නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රිය අතින් අරගෙන තථාගතයන් වහන්සේ සමගම අර පිරිසත් එක්ක පැත්තකින් දැන් තථාගතයන් වහන්සේ මගෙන් පාත්‍රිය ඉල්ලගනි. දැන් මගෙන් පාත්‍රිය ඉල්ලගනි කියලා හිත හිතා එනවා. කොහොම එනකොට දැන් මේ ආරාමයට ගිහිල්ලා බණ අහන්න තියෙන වෙලාවක් නෙමෙයි. දැන් මේ ඔක්කොම සූදානම් වෙන්න ඕනේ. තව ටික වෙලාවකින් දැන් විවාහ මංගල්‍ය, අභිෂේක මංගල්‍ය මේ ඔක්කොටම මුළු රාජ්‍යෙම සූදානම් වෙච්ච වෙලාව. බුදුරජාණන් වහන්සේ පාත්‍රිය ගන්න පාටක් නැහැ. නන්ද කුමාරයා බුදුහාඳුර ළඟින්ම පාත්‍රය අරගෙන දැන් මගෙන් ඉල්ලගනි දැන් මගෙන් ඉල්ලගනි කියලා හිත හිත නීග්‍රෝධ ධාරාමේ දෙසට යනකොට ඒ අසලම තමයි ජනපද කල්යාණිය. ඒ මාලිගාවේ ජනපද කල්යාණියක් දැන් විවාහ උත්සවයට ඇඳ පැළඳගෙන සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන ගමනේ ජනෙල් කවුළුවෙන් දැක්කා නන්ද කුමාරයා තමන්ගේ පෙම්වතා මේ විවාහ වෙන්න ඉන්න කෙනා ඉදා දවසේ. බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිසක් සමග වඩිනකොට පාත්‍රයෙකුත් තරම් බුදුහාමුදුරුවෝ ළඟින්ම මෙහා පැත්තෙන් යනවා. ඒ වෙලාවේ අර ජනෙල් කවුළුවෙන් හිනා වෙලා බොහෝම ආදරණීය විදිහට නන්ද කුමාරයාට ඇහුවා ආර්ය පුත්‍රයා ඉක්මනට එනව නේද කියලා. ඔය ගමන ගිහිල්ලා ඔළුවෙන් කිව්වා එන්නම් කියලා. මෙහෙම තමයි බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව එක්කරන් ගියේ. එදා නීග්‍රෝධ ආරාමෙට එක්කරගෙන ගිහිල්ලා දැන් පාත්‍රිය ගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. නන්ද කුමාරයා දැන් පාත්‍රිය අතේ තියාගෙන දැම්මගෙන් ඉල්ලගනි දැම්මගෙන් ඉල්ලගනි කියලා හිත හිත ඉන්නවා. සරියුත් මුගලන් දෙනම මහරහතන් වහන්සේලා මේ පිරිස ඉදිරියේ බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද මේ සංසාරේ බොහෝම දුකයි.
සසර කියන්නේ බොහෝ දුක් සහිත සංසාරයක් නන්ද පැවිදි වීම නේද කියලා හෙව්වා. දැන් නන්ද කුමාරයාට කියා ගන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන් බොහොම අසරණ භාවයකට පත් වුණා. දැන් කියන්නත් බෑ බුදුහාමුදුරුවෝ දැන් මේ සංසාරේ දුකයි නන්ද කීවට පස්සේ දැන් මේ කාරණේට විරුද්ධව මුකුත් කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. තථාගතයන් වහන්සේ කැමති දෙයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ මොහොතේම සාරිපුත්ත හාමුදුරුවෝ සාරිපුත්ත මේ නන්ද පැවිදි කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයව පැවිදි කෙරෙව්වා. හැබැයි කය පැවිදි වුණාට හිස රැවුල් මුඩු කරලා අසාවතක් පොරවලා කය පැවිදි කරාට දැන් හිත තියෙන්නේ ජනපද කල්යාණි ගැන. දැන් හිතට මැවිලා පේන්නේ අර ජනෙල් කවුළුවෙන් hina වෙලා බොහෝම ආදරණීය විදිහට ආර්ය පුත්‍ර එනවා නේද කියලා අහපු එක. දැන් මැවි මැවි පේන. නිදාගන්න ගියත් පේන්නේ ඒක. භාවනා කරන්න වාඩි වුණත් ඇස් පියාගත්ත ගමන් පේන්නේ ජනපද කල්යාණි. ආර්ය පුත්‍ර එනවා නේද? මේකම නිකන් දෝංකාර දිදී කනට ඇහෙනවා. දැන් නන්ද කුමාරයාට දානි වලඳ ගන්න බෑ. ඒ කිසිම දෙයක් පිරියක් නෑ. ජීවිතේ පා වේලා වගේ කලකිරලා වගේ ඉන්නවා. දැන් ජනපද කල්යාණිය ගැනම හිත හිතා දුක් වෙනවා. බුදුරජාණන් වහන්සේ හිත දැක්කා. නන්ද කුමාරයා බොහොම සතුටින් මේ ශ්‍රමණ ගුණධර්ම පැවිදි ගුණධර්ම පුරනවානේ මේ ජනපද කල්යාණිය ගැන හිත හිත බොහොම දුකින් පසුතැවීමෙන් ඉන්නේ. ඒ වෙලාවේ තමයි දවසක් බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා ළඟට ඇවිල්ලා නන්ද අපි දිව්‍ය ලෝකේ තවතිසා දෙව්ලෝ වඩිමු දෙහු. අනේ ස්වාමීනි බහකෙතුන් වහන්සේ මට දිව්‍ය ලෝකේ වඩින්න තරම් මට ඊරුදි මේ හැකියාවක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඊරුදි බලෙන් නන්ද කුමාරයා වතින් අල්ලගෙන දෙව්ලෝට එක්කරගෙන ගියා. ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය සැප සම්පත්, ඒ දිව්‍ය මාලිගා, දිව්‍ය විමාන, දිව්‍යාංගනාව මේව දැක්කට පස්සේ නන්ද කුමාරයාට හිතුණා මම මොනවටද මේ ආස කරන්නේ? මේ මනුස්ස ලෝකේ තියෙන සම්පත්, මේ රාජ්‍ය සම්පත්, මේ මාලිගා, මේ මනුස්ස ලෝකේ මේ ඉන්න තියෙන දේවල්, දකින්න දේවල් වටිනවා වටිනවා කියලා හිතාගෙන ඇලුම් කරන දේවල් දිව්‍ය ලෝකේ තියෙන සම්පත් වලින් ගත්තොත් කොච්චරනම් මේ අල්ප මාත්‍රයයි. දැන් නන්ද කුමාරයාගේ හිත අර දෙව්ලොවට මේ දිව්‍ය සැප සම්පත් දිව්‍යාංගනාව ලස්සන දිව්‍යාංගනාව ඉන්න අර කාමයන්ට පංච කාමයන්ට ලස්සන දේවල් වලට හිත ඇදෙන නන්ද කුමාරයාගේ හිත අර දිව්‍යාංගනාව දැකලා හිත ඇදිලා ගියා. බුදුරජාන් වහන්සේ අහනවා නන්ද ඔබ කැමති නැද්ද මේ වගේ දිව්‍යාංගනාව බොහෝ පිරිසක් සිය ගණනක් ලැබමි මහා දිව්‍ය රාජ්‍යයක් වගේ මේ දෙව්ලොව ඉපදිලා මේ සැප සම්පත් මේව භුක්ති විඳින්න කැමති නේද? ස්වාමීනි කවුද ඇහුව අකමැති? මේ වගේ සැප සම්පත් ලැබෙනවා. එහෙමනම් නන්ද ඔබ හොඳට සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. ඔබට මේ වගේ බොහෝ දිව්‍යාංගනාව දිව්‍ය සැප සම්පත් මේව ලැබෙනවා කියලා. තථාගතයන් වහන්සේ පොරොන්දු වෙනවා කියලා ඔබ මේ සීලාදී ගුණධර්ම වැඩුවොත් ඔබට මේ දේ ලැබෙනවා කියලා. දැන් නන්ද කුමාරයාගේ හිත අර දිව්‍ය සැප සම්පත් වලට නන්ද කුමාරයා මනුලොවට ඉක්කරගෙන ආව. දැන් ජනපද කල්යාණි ගැන අදහසක් නැහැ. දැන් හිතේ තියෙන දිව්‍ය සැප සම්පත්. දැන් පුදුම විදිහට සිල් රකින්න. හොඳට සිහිය පවත්වන. මේ නන්ද කුමාරයා සිහිය පවත්වන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ නන්ද උතුරු දිශාව බලන්නේ මගේ හිතට උතුරු දිසා බැලීම මුල් කරගෙන ලාමක අකුසලයක් නම් ඇතුල් නොවේවා කියන හොඳ සම්පජන්ණයෙන් කියන උතුරු දිසාව දිහා බලන්න. මේ නන්ද දකුණු දිසාව දිහා බලන්නේ මගේ හිතට ලාමක අකුසලයක් නම් ඇතුල් නොවේවා කියන සම්පජන්ණය. මේ නන්ද නැගෙනහිර අනුදිසාව බටහිර අනුදිසාව උඩ දිසාව යට දිසාව මේ හැම දිසාවක්ම බලන්නේ මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල් නොවේවා කියන සම්පජන්නේ. මේ විදියට පුදුම වීර්යයෙන් නන්ද භාවනා කරා. සමහර භික්ෂුන් වහන්සේලා මේ මාර්ගඵලලාභී නොවේ. සාමාන්‍ය හිටපු අනෙක් භික්ෂුන් වහන්සේලා ධර්ම මාර්ගයේ දියුණු කරන අනෙක් අය උසුළු විසුළු කරන්න පව පටන් ගත්තා. මෙන්න නන්ද කුමාරයා මේ දිව්‍යාංගනාව බලාපොරොත්තුෙන් භාවනා කරනවා කියලා. නන්ද කුමාරයා පුදුම වීර්යයෙන් භාවනා කරා. පැවිදි වෙලා දැන් නන්ද ස්වාමීන් වහන්සේ පුදුම වීර්යයෙන් සීල සමාධි ප්‍රඥා වඩලා උන්වහන්සේ සතිපට්ඨානෙ වඩලා හිත කෙලෙසුන්ගෙන් මිදිර රහත් වුණා.
කෙලෙසුන්ගේ මිදිලා රහත් වෙච්ච දවසේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන සාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට යම් පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දු එපා කියන්නයි කිය මේ ආවේ. බුදුරජාණන් වහන්සේ වදාළ නන්ද ඔබේ හිත කෙලෙසුන්ගේ මිදෙනවත් සමගම තථාගතයන් වහන්සේ පොරොන්දුවේ මිදිලා මිදුණා කියා. බලන්න බුදුරජාණන් වහන්සේ ඒකට ධර්මී කියන්නේ නිපක උපක්‍රමශීලී නුවණ. කෙනෙක්ව ධර්මාවබෝධය කරා යොමු කරන උපක්‍රමශීලී නුවණ. ඒ නුවණ තුල නන්ද කුමාරයාට පිහිට වුණා. සමහර වෙල අර පංච කාමයන් තුල ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ බුදුහාඳුන මොකක්ද ඒ කරේ. අනේ පව්වල ජනපද කල්යාණ. හැබැයි පින්වතුනි ජනපද කල්යාණිය පස්සේ පැවිදි වෙලා ගුණධර්ම පිරුව ධර්මයේ දියුණු කරා. එතකොට නන්ද කුමාරයා සසර දුකින් මිදුණා. ඒ හැමෝම ගැලවුණා. එසේ නොවුණා නම් අර කාම බන්ධනයන්ට එදා බැඳුණා නම් අර රාජ සැප සම්පත් මාලිගා මේ ජනපද කල්යන මේ පංච කාමයන්ට එදා වැටුණා නම් අදත් කොහේ හරි එනම් අපායක හරි දුක් විඳ විඳ සතර අපායි වැටි වැටි යන ගමනේ අදත් දුක් විඳ විඳ යනවා. එදා බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලී නෝනකින් යුක්තව නන්ද කුමාරයව ධර්මාවබෝධය තරගෙන ගියේ ආකාරයට මෙන්න මේ නන්ද කුමාරයා තුල සම්පජන්‍ය මනාකොට පිහිටලා තිබ්බා. නන්ද සාමින් අහසුනහසේ රහත් නන්ද මහරහතන් වහන්සේ මේ නන්ද මහරහතන් වහන්සේ තමයි සති සම්පජන්‍යින් යුක්ත භික්ෂුන් වහන්සේලා අතර මනා සිහිනුවණකින් සම්පජන්‍යින් වාසය කරපු භික්ෂුන් අතර අග්‍රස්ථානෙ ලැබුවේ. එතකොට බලන්න ඒ තරම් සසර පුණ්‍ය ශක්තියක් තිබුණා. මෙන්න මේ සම්පජන්‍ය කියන කොටස සතර සතිපට්ඨාන කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනියටම කායානුපස්සනාවේ භාවනා කොටසක් හැටියට සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ ආනාපාන සති කොටස. මේ හුස්ම රැල්ල මුල් කරගෙන සිහිය පිහිටවල සිහිය දියුණු කරගන්න භාවනාව. ඊළඟට ඉරියාපත භාවනාව. අපේ ශරීරයේ ඉරියව් ප්‍රධාන වශයෙන් මේ ඉරියව් තුල හිත පිහිටවලා ඉරියව් වෙනස් වීම ඔස්සේ සිහිය පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න ක්‍රමය. ඊළඟට මේ සම්පජන්‍ය භාවනාව. ඊළඟට දෙතිස් කුණප කොටස් පඨවි ආපෝ කියන පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස් වල මේ පිළිකුල ඒකට කියනවා කායගත සති භාවනාව. මේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කරමින් ඒ තුල හිත වඩලා සිහිය පිහිටවලා සිහිය දියුණු කරන භාවනා ක්‍රමය. ඊළඟට ධාතු මනසිකාර භාවනාව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශරීරයේ සකස් වෙලා තියෙන මූලික මේ ධාතු කොටස්. ඒවැ ඒ ධාතු ස්වභාවය අනුව විමසා බලනවා. මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව මහ පොළොවේ පස් හා සම කරලා බලනවා. ශරීරයේ තියෙන ආපෝ ධාතුව ජලය හා සම කරලා භාවනා වඩනවා. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමට සම කරලා භාවනා වඩනවා. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් බාහිර සුළඟට සම කරලා මේ ශරීරයේ තුල ආධ්‍යාත්මික සතර මහා ධාතු කොටස් බාහිර සතර මහා ධාතු සමග සමකට භාවනා කරමින් හිත වඩන භාවනා ක්‍රමය. ඒකට කියනවා ධාතු මනසිකාරය. ඊළඟට කායනුපස්සනාව ඊළඟ භාවනා ඒක හරියටම ගත්තොත් භාවනා ක්‍රම නවයක් හැටියට වෙන වෙනම තියෙන. හැබැයි අද අපි එකක් හැටියට බොහෝ වේලාවට අපිට අද ඒ අවස්ථාවල් වල මලකුණු ප්‍රායෝගිකව දකින්න නැහැ. බුදුරජාන් වහන්සේ කාලේ නම් සොහොනකට ගිහිල්ලා සුදුරෙදි කඩකොතලක් මහ කැලේකට ගිහිල්ලා මිනිහක් වීසි කරලා දාලා සොහොනේ දාලා එනවා. ඒ සොහොනේ භාවනා කරන්න යන සාමීන් වහන්සේ නමකට අමු සොහොනක භාවනා නිමිත්තක් මේ නව සීවතික භාවනා වඩන්න යන කෙනෙක් ඒ මොහොතේ දකින සීවතිකේට අනුව තමන්ගේ කය හා ගලපා බලමින් වඩන භාවනා ක්‍රම නමයක් හැටියට නව සීවතිකේ කෙනෙක් මැරුණට පස්සේ දින 3-4ක් ඇතුළත මලමිනියක ස්වභාවය තමන්ගේ කය හා ගලපා බලන ඊළඟට කෙනෙක් මැරුණට පස්සේ සතියක් වගේ යනකොට මේ මලකුණේ ස්වභාවය සති දෙක තුනක් යනකොට මාසයන් දෙකක් යනකොට මාස කීපයක් යනකොට ඔය වගේ මේ ඇට සැකිල්ල පවා පුරුකෙන් පුරුක ගැලවිලා දිරලා පස්සෙලා අවසන් වෙන තැන දක්වාම මృత ශරීරයක් කුණුවෙවි පස්සෙලාම යන තැන දක්වා අවස්ථා නමයක් යටතේ වෙන වෙනම බෙදමින් කරන භාවනාව නව සීවතික භාවනාව කියලා අපි හඳුන්වනවා. එතකොට මෙන්න මේ භාවනා ක්‍රම ටික කායානුපස්සනාව යටතට සතර සතිපට්ඨානෙ උගන්වනවා. මේකේ යටතේ තියෙන මේ සති සම්පජන්‍ය කියන කොටස
අමනක් අදා අපි චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඒ තමයි බොහෝ පිරිසකට මේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියන නිසා. පින්වතුනි සති සම්පජන්ණේ උගන්වන්නේ අපි කරන හැම කාර්යයක්ම හැම ඉරියව්වක්ම අපි කරන හැම වැඩක්ම මනා සම්පජන්ණේ සම්පජන්ණේ කියන්නේ මගේ හිතට ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන සිහිනුවනි. ඒ ක්‍රියාවන් වල සිහිය පවත්තමින් ඒ ක්‍රියාවන් වල යෙදෙන ආකාරය. ඒ සති සම්පජන්ණ භාවනාවේ බුදුහාමුදුරු පෙන්නනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඔන්න පළවෙනිම සති සම්පජන්ණ භාවනා කොටස. අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට ගමන් කරනකොට ආපසු හැරිලා එනකොට සම්පජානකාරී හෝති. මනා සිහිනුවණින් මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල් නොවේවා කියන සම්පජන්ණේ ඉදිරියට ගමන් කරනවා ආපසු හැරිලා එනවා. දැන් බලන්න දවසේ ඉතින් ඕවනේ කරන්නේ. අපි ඉදිරියට ගමන් කරනවා ආපහු හැරිලා එනවා. ඉතින් මේ හැම වෙලාවකම සති සම්පජන්ණෙන් වාසයක. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිපස බලනකොට ආලෝකිතේ විලෝකිතේ කියන වටපිට බලන. අපි ඉදිරිපස බලනවා වටපිට බලනවා හැරිලා. ඒ බලන හැම වෙලාවෙම මගේ හිතට නම් ලාම කකුසලයක් ඇතුල් නොවේවා කියන හොඳ සම්පජන්ණෙන් හිත රැක ගන්න. මොකද මේ වටපිට බලනකොට මේ කෙලෙස් රිංගන්නේ කොහෙන්ද? ඇස ඔස්සේ. කන නාසය දිව කය මන මේ ආයතන හයෙන් තමයි මේ අකුසල් හිතට රිංගන්නේ. ඇස සිහි මුලා වෙච්ච විදිහට මේ වටපිට බලනකොට කෙලෙස් සහිත නිමිති සටහන් බොහෝ දෙනෙක් ඒවා එහෙන් දැකපු ගමන් ඒක මතක තියාගන්න. එක්කෝ ඒක කොටසක් නිමිත්තං ග්‍රාහි නාන ව්‍යාංජනග්‍රාහි කියන එක්ක නිමිත්තක් හෝ ඒ නිමිත්තේ කොටසක් හරි මතක තියාගන්න. ඒ කෙලෙස් සහිත නිමිත්ත නැවත නැවත මෙනෙහි කරන එක සිහි කරන්න නූපන් කෙලෙස් උපදීන උපන් කෙලෙස් බලවත් වෙන. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන සති සම්පජන්නේදී ඉදිරිපස බැලුවත් වටපිට බැලුවත් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. හොඳ සිහිනුවණින් මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල් නොවේවා කියන සිහිනුවණින් සම්පජන්ණයෙන් වාසය කරන් ඒක භාවනාව. ඊළඟ සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. සම්මිංජිතේ කියන්නේ අතපා හකුලනකොට. පසාරිතේ අතපයි දිග හරිනවා. දැන් බලන්න දවසේ ඉතින් ඕවනේ කරන්නේ ඉදිරියට යනවා ආපහු ඇරලා එනවා ඉස්සරහා බලන් ඉන්නවා වටපිට බලනවා අතපයි දිග හරිනවා හකුලනවා ඕක තමයි දවස ගෙවෙන්නේ. එතකොට මේ හැම වෙලාවෙම සම්මිංජිතේ පසාරිත අතපයි දිග හැරියත් හැකිලුවත් අතක් වෙන්න පුළුවන් කකුලක් වෙන්න පුළුවන් ඔබ නැකිටත් වාඩි වුණත් ඔය ටික තමයි කරන්නේ අතපයි දිග හරින එක හකුලන්නේ කැවිදිනකොට දුවනකොට ඒ හැම වෙලාවෙම මේ හැම ඉරියව් වෙනස් වීමක් තුලම සම්පජානකාරී හොති. මනස සිහිනුවණින් හිත රැක ගන්නවා මගේ හිතට ලාම කකුසලයක් නම් ඇතුල් නොවේවා කියන දැඩි සම්පජන්ණයකට කියන්නේ දැඩි නුවණ. හිත ආරක්ෂා කරගන්න හොඳ සිහියක් පවත්වගෙන ඒ ඉරියව් වෙනස් වීම ඔස්සේම හිත පිහිටවනවා. ඒ තුලින් අකුසලයකට හිතට රිංගන්න ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. සංඝාටි කියන්නේ දෙපට සිවුර. පත්ත පාත්‍ර චීවර අඳනේ තනිපොට සිවුරාදී මේ සිවුරු ධාරණීව පොරවනකොට දරනකොට සම්පජානකාරී හොති. හොඳ සිහිනුවණින් ඒවා පරිහරණය කරා. ගිහියෙකුට දැන් ඔබ හිතන්න ඔබ සාමාන්‍ය ගිහි කෙනෙක් නම් ගිහි කෙනෙකුට ඔබ ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා ඒවා අඳිනවා ගලවනවා හෝදනවා නමනවා. එතකොට මේ හැම ඔබ ඇඳුම් පැළඳුම් පරිහරණය කරන හැම වෙලාවෙම භික්ෂුවකට නම් පාත්‍ර ගිහියෙකුට නම් පිඟංකෝප පරිහරණය කරනවා. එතකොට මේ ඔබ ඇඳුම් පැළඳුම් පිඟංකෝප මේවා අඳිනකොට ගලවනකොට හෝදනකොට මේ හැම වෙලාවෙම බලන්න හරියට සිහිය පිහිටවාගෙන හිටියේ නැත්නම් හිතනොම ගියන්න බැයිද කියලා. ඒ හැම වෙලාවෙම හිතට ලාම කකුසල් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඇඳුමක් ඇඳද්දත් ඒ ඇඳගෙන ඉන්න ඇඳුම ගැලෙව්වත් ඔබ ඒ රෙදි හොදන වෙලාවකට වෙන්න පුළුවන් ඒවා වනනකට වෙන්න පුළුවන් පිංගංකෝප පරිහරණය කරන මේ මොන කටයුත්තක යෙදුණත් සම්පජානකාරී හොති. වැදගත්ම දේ හිත රැකගැනීම. ඒ හැම ක්‍රියාවක් තුළම ලාම කකුසලයකට නම් හිතට රිංගන්න දෙන්නේ නැහැ කියන මනස සම්පජන්නේ හිත රැක ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්පජන්න භාවනාවේ තවත් විස්තර කරනවා
असिते पीते खाते साइते संपजानकारी होती असिते कियाने आहार अनुभव करने कोट कैम खानो पीते कियाने बीम वर्ग पाने करना पीतम ते कोपी मनोहारी बीम बोनो विलावक पाने करने विलावक खाते कियाने हापला खानो रासक एवली वागे देवल हापला खाने देवल तीन इधर कोट खाते कियाने कुमा को रासविंदी ने विलावक इधर कोट मी देवल दें बलान उदय नहीं तो पुलिये ही था उदय में को ते खाक बोलने ईलांगे टू दे क्या हमें का गाने ईलांगे टू दावसी कुच्छर ना इको हमो विलाय मो मनोहारी समारोह बोलने इको खाटे दादा हापा हापा इन्ने को रास्ता क्या विली दिया कोई न पुलवा इधर कोटे अपी हमो विलाय में क्या हम खाने कोटे बीम वार्ग बोलने कोटे रास्ता क्या विली वागे दिया खापला का मुखां को दिया रास्ता में दिन कोटे हमो विलाय में संपजान कारी होती अन्न वेदगत में दे हितत लाम काकुसले कटनांगे तुले नहीं दे ने किन संपजान ने वासे करान इतो कोटे मोहते हित रखे नो हितत आकुसले आ हितत रिंगाने में हित आरक्षावे नो ईलंगर बुद्ध जान वहां से करापी खालीं खाता कर पुकारनी उच्चार पासाव काम में संपजान कारी होती संपजान भावना विधि विस्तर करनो वैसी गिली कैसी गिली करान गया मलमूत्र पहाकरण वेला वटा हित रखगान ये करण खार ये करण आतर तुर हित नुम ज्ञान देने पा हित रखगान संपजान कारी होती मगे हित लाम का कुशल अक्नंगे तुर नो ये वाकिल हित रखगान बलन दें आपीट आय अमुत्विंग वेला वक कोने देखे नहीं तन ईलंगर बुद्धांद्रो थावत विस्तर करना संपजान भावना आवेदी गते पीते निसिन्ने सुत्ते जागरिते भासिते तुन ही भावी संपजान कारी होती गते के न गमन करने कुट अभी अभी देखे न कोई यार गमन क्या नो ठीते नातर वेलाई नो हिट देने इन्नो निसिन्ने वाड़ी वेलाई न वेलावट सुत्ते सेट फिलाई नो जागरिते निधि मारने वेलावलती निंदे अन्य पैगा नंग ऐहर के ने निधि मारने वेलावलती नो भासिते खता करनो कावरु हरे के खता भी वैटीला वासे करन तुन ही भावी निहाद वही नो ये हेम वेलावे में संपजान कारी होती दें बला नोह मने में ये दावस गेविन ने किया एको को हियारी आनो गामन अक्षयन वेला गति एको नातर वेला इन्नो कावरु हरे ने कांग इन्न पुलवांग नातर वेला हिटके ने को हियारी नातर वेला इन्न वेला वक निसिन्ने वाड़ी वेला इन्नो एको निदागे ने अला वेला निंदे आन कांग सहत पिला इन्न वेला अवधि इंग इन्नो निंदे आन नेतु नेकिटला इन्नो इलिवे ने कांग नेकिटला हिटिया किला हिता जागरीते निधि मारने वेला भासिते कावरु हरे अलगे ने कथा कर कर इन्नो एको निहाद वे इन्नो मे हेम वेलावे में संपजान कारी होती හොඳ සිහිනුවණින් හිත රැකගන්න හිතට ලාමක අකුසලයක් නම් ඇතුල් වෙන්න දෙන්නේ නැ කියන සිහිනුවණින් සම්පජන්ණයෙන් වාසය කරන්න කියලා. ඕක තමයි සම්පජන්ණ භාවනාව. දැන් මේ භාවනාව හොඳට අහගෙන හිටියනම් ඔබට තේරෙනවා එහෙනම් භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ධර්මයක් නොදන්න කෙනෙක්. එයාට මේ භාවනාව හරියට තේරුම් ගත්තනම් අමුතුවෙන් වෙලාවක් අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙක් භාවනාව කියප ගමන් හිතේ මවාගන්නේ ඔක්කොම වැඩ නවත්තලා පළඟක් මැනගෙන වාඩි වෙලා ඒ ඇස් දෙක පියාගෙන එක අතක් උඩ අනිත් අත තියාගෙන මේ කකුල් දෙක වකුටු කරගෙන ඉන්න ඒ භාවනා කරන ඉරියව්ව තමයි හිතේ භාවනාව කියලා මවාගෙන ඉන්නේ. ඒක විතරමයි. එතකොට මේ තුල අපිට කොහෙද වෙලාවක් කොහොම වාඩි වෙලා භාවනා කරන කොහෙද වෙලාවක් කියලා හිතනවා. හැබැයි හිත රැක ගන්න බුදුරජාණන් වහන්සේ සම්පජන්න භාවනාව තුල අපිට අපි කරන හැම මොහොතෙම හැම ඉරියව්වකම හැම වෙලාවකම හිත ආරක්ෂා කරගන්න ආකාරي සම්පජන්න භාවනාවෙන් පෙන්නනවා. ඒ නිසා පින්වතුනි අවශ්‍ය වෙන්නේ දහම් දැනුම. අන්න ඒකයි ධර්ම දැනුම තියෙනවා නම් සතර සතිපට්ඨාන ගැන ඔබ හොඳට කියවන්න. පොත්පත් කියවන්න නැවත නැවත කියවන්න. ඒ ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්, ඒ ධර්මයේ මෙනෙහි කරන්. ඔබට තේරෙයි හැම වෙලාවෙම හිත රැකගන්න පුළුවන්. සතර සතිපට්ඨානෙන් වාසය කරන්න පුළුවන්. එහෙමනම් අපිට ආය අමුතුවෙන් භාවනා කරන්න වෙලාවක් අවශ්‍ය වෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට ඉතින් ওই වෙන වැඩ කරන අතරතුර පින්වතුනි සාරිපුත්ත හාමුදුරුවෝ රහත්තුනි බුදුරජාණන් වහන්සේට පවන් සලද්දී බුදුරජාණන් වහන්සේට පවන් සලසල සිටි මේ සාරිපුත්තයන් වහන්සේ සෝවාන් ඵලයට පත්ුනේ දා උපතිස්ස තරුණයා ගිහි නම අස්සජී මහරහතන් වහන්සේගෙන් ගාථාවේ පද දෙකයි ඇහුවේ
ये दम्मा हेतु भववा ते संहेतु तथागत आह ओय पद दे कहिल सुवान फले पीटिया है भाई पैविधि वेला उन्हां से वैद्य ही थी गिज्जे कुट पारोते आस बुद्रजान वहां से दा गिज्जे कुट पारोते वैद्य इन सारी पुत्तहां दुरु पैविधि उना केला ये अम्मा दें गिये मिहिम गिहिल ला केला आरांचिया नया दाय अंत की वा कोहिंग हरी गिहिल होया करें इन कोहिदे इतने किल होया न कियो सारी पुत्तहां दुरु अंगे न्यां थी वने मामा वने किने दें हम्म तनम खाटी नया दाय होये न होये होये न होये नातरे दीगनक किये न परिब्राज के सारी पुत्तहां दुरु अंगे न्यां थी मामा किने ओहुट आरांचिया काव अन्न इन्न वलु गिज्जकूट पारोते तथागतयन वहांसी वेदयिने पारोते आश्रितव इन्न वलु कियला दें मे होयागे नाव एन गमने बुद्रजानन वहांसी देख कैति मेन सारीपुत्त हांदुरन होयागे मे ज्ञाति केन बुद्रजान वहांसी गंध कुटी इंदां ए असलम पहल सारीपुत्त हांदुर वेद हिटिये गल्लेन एकत ए काले कियला तिने सूकर कतलेन ऊरु हारपु ඒ තැනක් තමයි එතන විශාල කරලා එතන කුටියක් හැටියට හදලා සාරිපුත්ත හාමුදුරන්ට වැඩ ඉන්න කුටිය එතන හදලා තිබී. ඒ නිසා මිනිස්සු එතන හැදීනේ සූකර කතලෙන්. බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කළා. ග්‍රීෂ්ම වේලාව. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. ඒ අතර තමයි අර දීගෙන කෙන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉදිරියෙන් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ සතුරු සාමිච්චි කතාවක යෙදিলা. එහෙම ධර්ම කතාවකට යොමු වුණා. ඒ තුල දීගණකට වේදනා පරිග්‍රහ කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාන් වහන්සේ දහම් දෙස්වා. බොහෝම අවධානයෙන් හිත යොමු කරගෙන බණ හද්දී දීගණක සෝවාන් ඵලයට පත් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඒ බුදුරජාණන් වහන්සේ දීගණකට දේශනා කරන දේශනා හොඳට කන් දීගෙන අහගෙන හිටපු සාරිපුත්තයන් වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නේදී සාරිපුත්ත අනුරහත්තේ. ඒ නිසා අවධානයයි වැදගත්. හොඳට සිහිය පිහිටවාගෙන ඔබ ධර්ම මානසිකාරයක හිත පවත්නවා නම් ඔබට වාහනික යන වෙලාවක වෙන්න පුළුවන්. දැන් බලන්න සමහරු වාහනික වාඩිලා හිටියත් එක්ක මොන තරම් දේවල් හිතට ගලාගෙන එනවද කියලා. කොච්චර අරමුණු ඔස්සේ හිත දුවනවද? ඔබ පුටුවක වාඩි වෙලා ඉන්නකොට මොනතරම් කිසිම වැඩකට නැති දේවල් ඔබට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ කාටවත් වැඩක් නැහැ තමන්ගේ හිත පෙළෙන සමාලාවට මේ කෙලෙස්සහගත තමන්ගේම හිතට වද දෙන අරමුණු ඔස්සේ හිත දුවනවා ඔබටම හිතෙනවා මල වදයක් මේ කීකේව මතක් වෙනවා කියලා ඔබටම සමාලාවට ඔබේ හිතුවිලි ගැන ඔබටම කේන්තියනවා ඒ වෙලාවට හිත රැකගන්න මේ සම්පජන් භාවනාවෙන් උගන්වන්නේ හැම වෙලාවෙම හැම මොහොතෙම හැම ඉරියව්වකම සිහිය පවත්නවා වගේම දැඩි නුවණක් සම්පජන්යක් යොදා ගන්නවා මගේ හිතට ලාමක කුසලීකම් නැන් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ හරියට හොඳ නුවණ ඇති දොරටු පාලකේ ඒ අනේන අය ගැන හොඳ සිහියෙන් ඉඳිමින් ඒ අය ගැන හොඳ සිහි නුවණින් පරීක්ෂා කර කර බලමින් තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මේ දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන අය ගැන හොඳ සිහි නුවණින් ඉන්නවා වගේ තමන්ගේ හිතට එන හැම අරමුණක් ගැනම හොඳ සිහියෙන් ඉන්න මේක කුසල්ද අකුසල්ද මේක පින්ද පව්ද මේකෙන් මට යහපතක් වේද අයහපතක් වේද මේක ධර්මයට එකඟද නැද්ද ඒ විදිහට හොඳ සිහියක් පවත්තන ඒ වගේම හිතට ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල් බලවත් වෙන අකුසලයට යොමු වෙච්ච ලාමක අකුසලයකට හිත දුවන්න ඉඩ දෙන්නේ කුසල අරමුණක හිත රැකගන්න ඒක තමයි සම්පජන්න භාවනාවෙන් උගන්වන්න මේ භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනා මහණෙනි හොඳට සිහිය පිහිටවාගෙන සම්පජන්නේ භාවනා වඩන කෙනා සමහර භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහට සිහිය පිහිටවාගෙන සම්පජන්නේ භාවනා වඩන ඒකටත් බුදුහාඳුරෝ මේ ජනපද කල්යාණයේ අසුරින් ලස්සන උපමාවක් වෙනම කතාවක් ඒක බුදුහාඳුරෝ කියනවා මේ ජනපද කල්යාණ කියන්නේ ඒ කාලේ නගර හිටපු බොහොම ලස්සනට නැටුම් නටන්න පුළුවන් බොහොම දක්ෂයි නැටුම් වලට මිනිසු හරි ආසයි ජනපද කල්යාණිගේ නැටුම් බලන්න. ඒ නිසා මුළු නගරෙම ඉන්න පිරිස හරිම ආසයි ජනපද කල්යාණි කොහේ හරි ඒ නැටුම් සම්දර්ශනයක් කරනවා. ඒ ජනපද කල්යාණියගේ ඒ නැටුම් තියෙනවා කියෝ මිනිසු හරි ආසාවෙන් එතනට යනවා. දැන් ජනපද කල්යාණියගේ නැටුම් බලන්න ආසම කෙනෙක්. ඒ කෙනාට මේක උපමාවක් බුදුහාඳුර මේ සිහිය පවත්වන ආකාරය ගැන උපමා. කෙනෙක් තෙල් පුරවපු කලයක්
උඩටම පුරවලා තියෙන්නේ මේ කලේ. කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා වදකෙක් මොකද කරන්නේ තෙල් පිරිච්ච කලයක් කටටම පිරිච්ච තෙල් කලයක් ඔළුවේ තියෙනවා. ඔළුවේ තියලා කියනවා දැන් යමං. එක තෙල් බින්දුවක් හරි හැලුවොත් කඩුවෙන් කොටනවා කියන බෙල්ලට. එහෙම කියලා දැන් මේ වදකියා කඩුව අමෝරාගෙන පස්සෙන් එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ජීවිතයට ආසා කරන මරණයට බය ජීවත් වෙන්න කැමති දඬුවමට බය මේ පුද්ගලයා කොහොමද අහනවා පියවර කියන්නේ. අර තෙල් බින්දුවක්වත් හැලෙන්නේ නැති වෙන්න බොහෝම පරිස්සමෙන් තමයි දැන් මරණ බය පොඩ්ඩක් හරි තෙල් ටිකක් හැලුනොත් අර කඩුවෙන් කඩුපාර කන්න වෙනවා මැරුම් කන්න වෙනවා. ඒ නිසා බොහෝම හිමින් පාදයේ ඔසවලා පාදයේ තියෙන ඊළඟ පාදයේ ඔසවලා පාදයේ තියෙන ඒ හැම වෙලාවෙම හොඳ සිහියක් පවත්වනවා. තෙල් බින්දුවක්වත් නම් හැලෙන්න ඉඩ දෙන්නේ නැහැ මට මැරුම් කන්න වෙනවා කියන බයෙන් අඩියෙන් අඩිය හොඳ සිහියෙන් තමයි යා ගමන් කරන්නේ. කොහොම යනකොට පාර අයින ජනපද කල්යාණි නටනවා. දැන් බොහෝ පිරිසක් ආසාවෙන් ආම් බලාපලා අන්න නැටුම් කී කී දැන් බලනවා. බුදුහාඳුරහන මහණෙනි ඔහු දැන් හැරිලා බලයිද කියලා අහනවාට නැටුම් දිහා. ඕ හැරිලා බලන්නේ ජනපද කල්යාණි මොන නැටුම් නැටුවත් දැන් හැරිලා බලන්නේ. ඇයි තෙල් බින්දුවක් හරි හැලුනොත් මැරුම් කන්න වෙන. ඊට වඩා ජීවිතයට ආසයි. මරණයට බයයි. දඬුවමට බයයි. සැප කැමැති දුකට අකමැති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උපමාවිනුත් පෙන්නනවා මහණෙනි ඔය වගේ මාර්ය පස්සෙන් එනවා කියනවා. ඊට වඩා විශාල අනතුරක් 11 ගින්නකින් දැවි දැවි මේ ගමන යන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී 11 ගින්නකින් දැවෙනවා. සතර අපායේ මහගෙදර කරගත් භයානක සංසාර ගමනකයි මේ යන්නේ. ඒ නිසා වදකයා මාර්යා පස්සෙන් ඉන්නවා. ඒ නිසා පියවරක් තියෙනකොට අර තෙල් කලේ අරගෙන යන කෙනෙක් පියවර තියන්නේ යම්සේ දේ වගේ සම්පජන්ණයෙන් හිත රැකගන්න. මගේ හිතට ලාමක අකුසලයක් නම් ඇතුල් නොවේවා කියලා හොඳ සිහිනුවණක් පවත්තන්න කියලා. ඒ නිසා පින්වතුනි මේ විදිහට සතර සතිපට්ඨානය ඔබ හොඳට පුරුදු කරන්න. ටික ටික හරි පියවරෙන් පියවර පුරුදු කරන්න. බුද්ධ දේශනා අතර දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාව තමයි සතර සතිපට්ඨාන සූත්‍රය. මේ සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට යම් කිසි කෙනෙක් හොඳ සිහියෙන් නුවණින් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියකින් හොඳ නුවණකින් සිහියෙන් මේ සතර සතිපට්ඨානෙ වඩනවා නම් දින 7ක් ඇති කියව මාර්ගඵල ලබන. උප්පරිම අවුරුදු 7ක් යයි කියව. අවුරුදු 7කුත් දින 7ක් ඇතුළත ප්‍රතිඵල පෙන්නමින් කරපු දේශනාව තමයි සතර සතිපට්ඨාන සූත්‍රය. ඒ නිසා ඔබට මේ ජීවිත මේ ධර්මයේ සම්දිත්තිකයි සම්දිත්තිකයි කියන්නේ මේ ජීවිතේ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතිඵල ඉබේ ලැබෙන්නේ නැහැ. කවුරු හරි ගෙනල්ලා එකපාරට ආ මේ ඔයා ආසාවෙන් නීති මෙයින් කියලා එහෙම දෙන්නේ නැහැ. ඔබ උත්සාහයෙන් වීරියෙන් ඔබ උපදවාගත යුතු දෙයක්. ඔබ මාර්ගයේ වඩන්න ඕනේ. මාර්ගයේ වැඩීම තුලයි ඔබට ඒ ඵලය කරා යා ගන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ සතර සතිපට්ඨාන දේශනාව හැම බුදු කෙනෙකුගේම අත්නහැර දේශනා කරන අවිධිහිත දේශනාවක් වන සතර සතිපට්ඨාන දේශනාව ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.